27,000ක් වූ සමෘද්ධි සේවක පිරිසෙන් ස්ථිර කර නොමැති පිරිස 14,000ක්. එම දීර්ඝකාලීන ගැටලුව විසඳීමට පැවති රජයන් විවිධ උත්සාහයන් දැරුවද ඊට සාර්ථක විසඳුමක් ලැබී තිබුණේ නැහැ. ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ නව රජය 14,000ක සමෘද්ධි නිලධාරීන්ට ස්ථිරපත්වීම් ලබා දීමට පියවර ගත්තා. ඒ අනුව පළමු අදියර යටතේ නිලධාරීන් 7,000කට අද ස්ථිරපත්වීම් පිරිනමනු ලැබුවා. ආටවි කියන්න අද පාර්ලිමේන්තු සභාගම තුල තිබුණා දේශපාලන රැස්වීමක්. ඒ දේශපාලන රැස්වීමේදී මංගල සමරවීර හිටපු මුදල් අමාත්‍යවරයා කියනවා මගේ නම සඳහන් කරලා කියනවා මේ සමෘද්ධි ව්‍යාපාරයේ අයට පත්වීම් දෙන්න දැන් කටයුතු කරනවා ඒක නීති විරෝධී. ඒ නිසා ඒක නතර කරන්න ගරු කතානායකතුමනි කටයුතු කරන්න කියලා. කතානායක පුටුවේ වාඩි වෙලා ඉන්න කරුජයසූරිය මන්ත්‍රීතුමා කියනවා මං ඒක බලන්නම් කියලා. අද මේ තත්ත්වයේ යටතේ තමුන්නාන්සේලා රජයේ සේවකයන් වශයෙන් තමුන්නාන්සේලාට ස්ථීර වැටුපක් ඇතුව ඒ සියලු වරප්‍රසාදත් එක්ක ලැබිලා තියෙන මේ අවස්ථාවේදී ඔබෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ දුප්පත්කම නැති කිරීම සඳහා ඔබ මෙතෙක් කල් කරපු සේවය මීටත් වඩා තමන්ගේ කැපවීම ඇතුව කරන්න කියන එක විතරයි. අගමැතිවරයාට ඇමති මණ්ඩලයට විරුද්ධව මේ දවස්වල ලොකු යෝජනා රාශියක් අරගෙන එනවා. අපි අක්‍රීය කරන්න හදනවා. අපි කියන වැඩ කරන්න එපා කියලා කියනවා. අපි දන්නවා නීතියානුකූලව ජනාධිපතිවරයාට තියෙන බලය, ව්‍යවස්ථාවෙන් තියෙන බලය අනුව ක්‍රියාත්මක වෙලා තමයි මේ සියලු සිදුවීම් සිදු වුණේ. එතුමාගේ විධායක බලය උදුරගන්න පුළුවන් කමක් නැහැ ජනමත විමසුමක් නැතුව. අද සමහරු මේ අයිතියට තර්ජනය කරනවා. නමුත් අපි මතක තියාගන්න ඕන ජනාධිපතිතුමනි ඔබත් එක්ක මේ රටේ සියලු ජනකොළස් ඔබත් එක්ක ඉන්නවයි කියලා ඔබ ගත්ත පියවර රැකගන්න ඉන්නවා කියන එක අපි මතක් කරගන්න. ඒ නිසා මේ රජය මේ රටේ ජනතාව කෙරෙහි විශ්වාසය තියලා පවතින දේශපාලන තත්ත්වයන් ඒවා අපට පමණක් උරුම වූ දේවල් නොවේ. ඔබ දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් අපට වඩා තාක්ෂණයෙන් ඉහළ රටවල්වල මෙවැනි ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. මීට මාස 8කට කලින් මම ජපානයට ගිය වෙලාවේ ජපාන් අගමැතිතුමා හම්බෙන්න නිල සාකච්ඡාවට යන වෙලාවේ ජපාන් අගමැතිතුමාගේ කාර්යාලයේ ඉස්සරහා දහස් ගාණක් බෝඩ් උස්සගෙන හිටියා ජපාන් අගමැතිතුමා ඉල්ලා අස්වෙන්න කියලා. මේ වගේ අපිට රටවල් වැලක් කියන්න පුළුවන් පාර්ලිමේන්තුවේ අපට වඩා ගැටුම් සහගතව ඔය නොසන්සුන් ආකාරයෙන් හැසිරීම පිළිබඳව. ඒ නිසා මේ සියල්ල අත්දැකීම් කරගෙන මෙන් අපි පාඩම් ඉගෙනගෙන අපි හෙට දවස හොඳ දවසක් අපි කරගනිමු. ඊට ඔබ සියලු දෙනාගේම සහයෝගය අපිට අවශ්‍ය වෙනවා. මේ දිනවල විශේෂයෙන්ම අමාත්‍යංශවල කටයුතු වලදී රජයේ නිලධාරීන් වශයෙන් කටයුතු කිරීමේදී මා ඉතා පැහැදිලි පණිවිඩයක් දෙන්නට ඕන. රටේ ආණ්ඩුවේ විධායකයේ ප්‍රධාන වගකීම් විදිහට මොන විදිහේ දේශපාලන නොසන්සුන්තාවයක් සහ ගැටුම් සහගත තත්ත්වයන් තිබුණත් මේ රට අස්ථාවර වෙන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. දෛනික කටයුතු සාමාන්‍ය ජනතාවගේ සිදුවේ යුතුයි. අමාත්‍යංශවල ලේකම්වරු පත් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා. ඒ නිසා අමාත්‍යංශ ලේකම්වරුන්ට මම පහුගිය සතියේ ගෙනල්ලා උපදෙස් දුන්නා මොන විදිහේ ප්‍රශ්න තිබුණත් ඔබව පත් කර තිබෙන්නේ නීත්‍යානුකූල පත්වීමක ගැටලුවක් නොමැති ආකාරයට. ඒ නිසා අමාත්‍යංශවල අයිතිකාරයන් සිය කාර්යමණ්ඩල සමග ඔබ ඒ සියලු සේවාවන් ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටිනවා. එනිසා දේශපාලන ආරවුල ඒක අපි බේරගන්නවා. ඒක අපි අතරේ ප්‍රශ්නයක්. රාජ්‍ය නිලධාරීන් සතු වගකීම පැහැදිලිවම ඒ වගකීම මම බාර අරගෙන තිබෙනවා, මම බාර ගන්නවා. ඒ නිසා ඔබේ වගකීම ඔබ හරියට ඉෂ්ට කරන්න.